මස්මින් කායේ කේසා දෙතිස් පුනපේකින් සැදුනා වූ මේ කයෙහි හිස සම මත පිහිටි දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වූ හිසකේ නම් කුණප කොටසක් ඇත්තේය. අනේ කේසා අත්ති කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිට කෙහෙවත් ගත් පෙනල ඇටමින් අතිසයින් කළුපාට ඇත්තාහ. සටහනින් කිතුල් කෙඳිවැනි සටහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටිතැන් වසයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙකන් සිලුව පිටුපසින් ගලවලුව යනමයින් පිරිසිදුනා වූ හිසවෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වසයෙන් හිස වෙලා සිටි සමමත වියට අගක් තරං බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිඳීම් ඇත්තාහ. මෙන්න වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, දිසා වශයෙන්, පිහිටිතැන් වශයෙන්, ඉම වශයෙන් මෙනෙහි කරන හැටි. ඊළඟට ඒක හරවනවා පටික්කුලයේද කොහොමද? මේ කයෙහි කේසයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සටහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය, පිහිටිතැන් වශයෙන්ද පිළිකුල්ය. ඉතින් මේ කිව්වේ කෙටියෙන්නේ මේ එක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අත්ති ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ වෙලා සිටි සමමත පිහිටියා වූ නවානූ දහසක් රෝම කූපයන් වූ රෝම නම් කුණප කොටසක් ඇත්තේය. ඒ කිව්වේ අත්තිමස්මින් කායේ ලෝම. ඒ තේරුම ළඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ. සටහනින් සැවැන්දෙන මුල්වැනි සටහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ යට දෙදිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි ලිහඳියෙක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිඳීම් ඇත්තාහ. මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා, තේරුම් කරගන්නවා. අත්ති ඉමස්මින් කායේ නඛා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි විසි නියපොතු නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි නියපොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සටහන් වශයෙන් මාළු පිළේ පොතු වැනි සටහන් ඇත්තාහ. දිසා වශයෙන් දෑතේ නියපොතු උඩ දිසා විහිද දෙපායේ නියපොතු යට දිසා විහිද පිහිටියාහ. පරිච්ඡේදවත් පිහිටිතැන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යටින් ඇඟිලියාග මසින්ද උඩින් අහසින්ද පිරිසිඳීම් ඇත්තාහ. මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. මෙම නියපොතු ගැන අත්තේ ඉමස්මින් කායේ දන්තා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි දෙහානු මත පිහිටි දෙතිසක් දන්ත නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහනින් නානා සතහන් ඇත්තාහ. උඩුවැන්දෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙන මැටි පිටකෝ බාලු ලබු ඇට වැනි සතහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක්, එක මුලක් එක අගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සතහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක් කරත්ත අඩලියක් මෙන් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ. ඉන් දෙපස දෙකක් දෙකක් බැගින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ. ඉන් දෙපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ. යටියන් දෙහෙද මේ අනුරූපමය.
දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාව පිහිටි තැන් වසයෙන් දිහනු මත පිහිටියාව පරිච්ඡේද වසයෙන් හනු යටෙහි බැසගත් මුල් පැළයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුවුන්ගෙන්ද පිරිසිඳීම් මැත්තාව මෙසේ දන්තයන් මේ ශරීරයෙහි දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ලෙ සටහනින් පිළිකුල්ලෙ ගන්ධයෙන් පිළිකුල්ලෙ ආසිත කුණපයන්ගෙන් පිළිකුල්ලෙ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලෙ